ද නැත්තේෙන් ධර්ම දක්ෂිනාවේ දේශකයානන් වහන්සේ පූජිපාද මාතර මන්ද ස්වාමින් වහන්සේ අෞසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදුු සමන්තහා චක්කවාලිසු අත්‍රාගට් සන්තුදීවතා සද්ධම්මන්මු නිරාජස්ස සුනන්තෝ සග්ග මොක්කහදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා දම්මස් සවන කාලූ අයන් බදන්තා නමුතස්සෙ භගවතු අරහතු සබ් දම්මි සුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ, සබ්්‍ය සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ. ධම්මරාජස්ස ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බදම්මි සුුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්සෙ. සබ්්‍ය සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ඥුුණු සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ භගවතු අරහතුූ සබ්බධම්මි සුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ. සබ්්‍ය සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්ස ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවී. මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිති්‍යදුෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම්ම භාග්‍යවුතුන් වහන්සේගේ සක්තිමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා, සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යුතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධූ සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නී අද දවසේදී පිත් හැම දෙනාම වෙනදා වගේ මදත් නෙත් නාලිකාවත් එක සම්බන්ධ වෙලා බලාපොරොත්තු වන්නේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල සුවාසෝ දහසක් ධර්මස්කන්ධය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අපි පහුගිය සතිකහිපයි බොහොම විශේෂ මාතෘකාවක් ආරම්භ කරන්නට යතුළා එ තමයි මේ අපි දැනට පරිහරණය කරන පෙත්‍රිපිටක ධර්මය පිළිබඳව නොයෙක් නොෙක් ආකාරයේ මතවාද තියෙනවා නොෙක් නොෙක් ආකාරයේ අදහස් තියෙනවා සමහර කෙනෙක් සමහර කොටස් ප්‍රතික්ෂේප කරනවා ඒවගේ එකක්ක අය එක ඒක තැංගොලින් ප්‍රතික්ෂේප කරනවා අප යහනවා මේ කාරණාවල් දිහා බලනකොට බොහෝ දෙනෙකුගේ අදහස් දිහා හිතද්දි තේරෙන්නේ එය ඇතු හරි අසරන වෙලා ඉන්නවා කියලා මොද හරි ධර්මය කොහෙන්ද හොයාගන්න කියලා ඒඇත්තන්ටම ලොකු ප්‍රහේලිකාවක් වෙලා තියෙනවා නමුතින් මේ ධර්මයේ ඒ අඩුපාඩුව බුදුහා මුදුරංග අඩුපාඩුවක්වත් නෙවෙයි ධරමරත්න අඩුපාඩුවකුත් නෙවෙයි මෙ ආරය සග පරම්පරාව අඩුපාඩුවකුත් නෙවෙයි ඇත්තට මේ අඩුපාඩුව කියයන්නේ අපි තුළමයි. ගොද යමක් අපි පිළිගන්න තෝරගන්න සමහර ඥ්‍යායන් නිසා මේ සමහර කාරණාවල් පින්ංහතුනි වරදින්නේ. තිේ නිසා තමයි මම මේ දේශනාපිළ තෝරගත්ත්‍ය අප පිංහතුන්ට දේශනා කරන්න. ගොද ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ දැනට අපි පරිහරණය කරන මේ ත්‍රිපිටක ධරමය භාග්‍යතුන් වහන්සේගේ නිරුමල පිරිසිදු වූ භාග්‍යතුන් වහන්සේගේ හද මඩල් එහෙමේ උපන් ඒ බුදුමුවන් ලොවට දේශනා කරපු ුද්ධ භාෂිතයයි කෙළ උප කරන්න එක තමයි මේ දේශනාපෙළිආරමුණ එකට මගේ වචනවත් මට හිතෙන දෙයක්වත් නමේ මම්මේ කියන්නේ ඒ හිතන කාරණාවල් හිතන දෙයක් හැටියට කියනවා ඒ කාරණාවල් අපේ පින් උතුන්ට අපේ පින් ඔතුන්ගේ අභිමතය පරිදි වෙනස් කරගන්න ඕනතරං අවස්ථාතියයට මොකද මට හිතන විදි වරදින්න පුළුවන්නේ එති එනිසා ඒවා පිළිබඳ වපේ පින් උතුන් විමසන්න හැබැ අපි මිදේශනාමාලාව පුරාවටම යම්කිසි කරුණක් කියදඒට අදාල කරන මෝලාශ්‍රය අපේ පිංහතුන් අපි දේශනා කරනවා. යද ත්‍රිපිටක බොත් හැම්ම තැනකම තිෙනව ලංකාවී හැබැයි කල්පනාවෙන් පරිහරණය කර්ඩෝන ඒ ලංකාවෙම ත්‍රිපිටකේ තිබුණත් පිංහතුන් ඒ බොහෝම පරිස්සවින් පරිහරණය කරන්්ඩ උකද මෙ පොත් පන සත පොත් කිහිපේකට සංග්‍රහ වෙච්ච ත්‍රිපිටකත් තියෙනවා. ඒවනෙවී? ත්‍රිපිටක පරිහරණය කරද්‍ය අප පින්වතුන් තෝරගන්න සම්බුද්ධර්ත ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාාලාව අපි ධර්මයේ හැටිට පිළිගන්නේ අන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ බාලාව ඒවා මුද්‍රිත ග්‍රන්ථ හැටියට ලංකාවේ නොයෙක් පලාාත්වල තියෙනවා සෑම විහාරස්ථානයකම පාසා තියෙනවා අපි කියන පිටුවංක ඒ පොත්වලයේ විදිහටම තියෙනවාඒවගේ මන්තර්ජාලයේ පවාග ඒ කොටස්ටික අන්තර්ජාල ටිකතු කරපු තැනුත් තියෙනවා පොඩක් හොල ලන්න හැබේ පරිස්සමින් පරිහරණය කරද්දී සබුද්ධත්ත ජයතති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවම තෝරගන්න එතක් වෙනස් වෙච්ච පොත් ඕන තරන් අපේ සමාජය තුළ නොයෙක් තැන්වල තියෙනවා. එතොට මේ කාරණාවල් කියද්දී ඒ කියන මූලාස් රබය පින්හතුට හොයිල කියන්න පුළවා එතොට තවදුරටත් ඒ කාර්ණාවල්වල තියෙන ගැටලු නිරාකරණය කරගන්න පුළුව ඔුගේ සති දෙක අපි සාකච්ඡා කළා මේ භාග්‍යතුන්ණහන්සේ වැඩි හිටුපු කාල්ලි උන්න්නහන්සේ ධර්මය ශ්‍රාවකට දේශනා කරේ කොයි ප්‍රමාණිට කියන කාරණාව. ඊළඟට ආනන්ද හාමුදුරුවන්ට කොයි ප්‍රමාණියටද භාග්‍යතුන්ණහන්සේ කටපාඩක් කිරව්වෙ කියන කාරණාව. භාග්‍යතුන්හන්සේ වැඩි හිටුපු කාල්ලි උන්වහන්සේ දේශනාකරපු සෑම දහම්පදයක් ආනන්ද හාමුතුරට කටපාඩක් කිරවවිනේ එකට හේතුවත්ම පැහදිලි කර එතමයි. භාගතුහන්සේ දකිනව අනාගතයේ මේ ශාසනයේ ඇතුල් වෙන මේ සිව්ුවනක් පිරිසට කොයි ප්‍රමාණයටද මේක දරන්න පුළුවන් කියලා. නිවනට කොයි ප්‍රමාණයක් ද අවශ්‍ය වෙන්නේ කියලා. අන්නේ දරන්න පුළුවන් ප්‍රමාණය විතරයි භාගතුනන් සෙවල තියෙන්නේ තින් ඒ අපට හොඳට මොප්පුව වෙනුවන පිංහතුන ලංකායවුනත් හොයිල බලන්නකෝ ගෙරිගම් මුසාහබසින්නේම සමහරයි මුසාබසුත් කියනව මේ ත්‍රිපිටික කියව කියලා. නොත් ඇත්තටම ත්‍රිපිට කියම කියෝපු. අට්ටකතාව සහිතවබී ත්‍රිපිටකේ කියෝපු කී දෙනයි දින්න කෙලා හොල බලන්නකෝ. ඉතාම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඒකෙන් තේරණවනේද භාග්‍යතුන් වහන්සේ එදා උන්වහන්සේ වැඩ හිටු පොකාලේ දේශනා කරපු සීලුම දහම් කොටස් අපට සංග්‍රහ කරලය වේ නැති ඇයි කියලා එකට හේතුව තමයි මේ කාරණාව. මොකොද ශාසනයහි මිකෙලවරට යන්නේ අවසානතය යන්නේ ඉතිනෙ හිෙමෙමි යන්න යන්න මේකේ වීරය වඩන පිරිසට වඩා වීර අඩු පිරිස් තමයි එකතු වෙන්නේ. තිමඟත් නිත්තරම කියන්නේ එකයි සිල්පාදාටක් භාගතුන් වහන්සේ අනුමත කරාම පැවිසි අත්තරක් රකින්න කියලා. ඒක රකිනැත්තෝ පැවිසි හතරක් ්‍රකිිනකී දිනෙද ලංකාව ඉන්න කෙළ හොයල බන්න හරියටම සිහ ප්‍රඥාවමෝලික කරගෙන. ටලේ ඒකෙන් තේරනාවානේ ද අපේ වීරිය කොච්චර දුරුවල වෙලාද කියලා. තනිසාම කාරණාවල් භාගතුනාන්සේ දැකපු නිසා තමයි මේ පොත් පනස් හතකට සහ අට්ටකතාව පොත් හතලිස් ගණකට සංග්‍රහ කරන්න පුළුවන් ප්‍රමාණයට මෙත්‍රිපිටක පොත් එවලතියෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ගේ පරණීර්වාණෙන් පස්සෙදී ම දෙවෙනි දේශනාවදි සේපත් කළේ පළවෙනි ධර්ම සංගායනාවදී. මේ ධර්මය කොහොමද සංගායන වනේ කියලා. පම් මෙතලදී පලවෙනි ධර්ම සංගායනාව සිදුවෙච්ච විදී. දෙවෙනි ධර්ම සංායනාව සිදු වෙච්චි විදිීමම සම්පූර්ණින්. දේශනාමල්ලාලවට එකතු කරගණ්ඩ අදහස්රගත්තේ නැහැ දහෙම කියන්න ගියොත් බොහෝ කරුණු තියෙනවා ඒවා විතරක් කියන්න. ඇ පලවෙනි ධර්ම සංගායනාව ගත්තතින් පින්වතන ධාතු පරනිර්වානයේ වෙච්චවස්ථා ඊළඟට භාගිතුනාන්සේගේ ස්කන්ඳ පරිනිර්වාණය වෙච්ච අවස්ථාව ධාතු බෙදාදුනුත්සව. පිනි මේවාෝ කෝම එකතු කරන්නෙනවා යයි කාරණා විස්තර කරන්න ගියම් ඉතින් එතකොට අපේ මාතෘකාාවෙන් එතකොට ාහිරව බොහ කරුණු. තැනකිදගෙන සාකච්ඡා කරන බොහෝකාලයක් යනවා. එතකොට මාතුරුකාවිෙන් තරමක් පිට යන්න නිසා මංගේ කොටස් මෙතන ටි එකතු කරගත්ති නෑ අප පින්හතුට දේශනා කරඩ. අනි කාරණාවල් තමයි මේ කාරණක් බොහෝදිනක් දන්න කාරණා. තම නොහිතන කාරණා ටිකක් තමයි මං මේ දේශනාමාලාව කියන්නේ. ඔන ඊළඟට පින්වතු දීදැන්. ුදුරජාන් වහන්සේ පරනිර්වාණයට පත්තුනයෙන් පස්සතිේ ප්‍රථම ධර්ම සංගායනාවෙන් පස්සේ මං ගේී සතතිීමමතක් කලා ්‍රපික දරමය භානක පරම්පරාවක් ලෙස පටපාඩන් කරගෙනය ව කොහොමද කියලා ම මේ නැවත මතක් කිරීමක් කරන්නේ තවදුරට අප පින් ුතුර පැහැදිලි කරගන්න මොකද මේ කාර්ණාවල් නැවත නැවත ශ්‍රවණය වෙන කොට තමයි අවබෝධ වෙන්නේ ම නැවතත් මතක් කරනව කලින්ම කියපු කාරණාවක් මේ ධර්මය පිළිබඳව විශ්වාසයක් නැතුව මේ ධර්මය ඉගෙනගන්නනේක බණ අහනව කියනක ලොකු පාඩුව ක තමන්ට ැලපෙනටික විතරයි පිළිගන්නේ තමන්ගේ අදහස් වලට ගැලපෙන් නැති කොටස්ික තම ප්‍රතික්ෂේප කරනවා ජන්නේ නිසා තමයි මේ තියෙන ධර්මය සත්‍යයි කල පෙන්න්න ඕන් නිසා තමයි ම මේ කාරණාවවල්ටික මේ විදිරි කියන්නේ පෝ‍රදැංග පලවිනි ධර්ම සංගායනාව පසද ඔන්න භාග්‍යතුන් වහන්සේගේ නිර්මල බුද්ධ භාෂිතය සංගායනා කරලා එක භාරදුන්නා භානක පරම්පරාවකට දීගනිකාය වෙනම මජ්‍යම නිකාය වෙනම ුත්තනිකායි වෙනමංගුත්ත්‍රණි කයි වෙනම බාරදුන්නා කුද්දකනිකායි කොටස්ටික භාගතුහන්සේ වැඩහිටමොම කාලේ බාරදිල තිබිචි නිසා ඒවා පලබිනි ධර්ම සංගායනාද විශේෂම භාරදුන්නේ නෑ අභිධර්මී පිටකයක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගෝල පරම්පරාවට උගන්නුල තිබිචි නිසා එතකොට අබිධර්ම පරම්පරාවක් වෙනම හිටපු නිසා එකත් පිිතුර වෙනම භාරදීමක් කලේ නැහැ ති ඒ නිසා මේ ඥබිධර්මී ගැනත් පින්හතුනි බොහ කරුණු තියෙනවා ධර්මය තුළ සාකච්ඡා කරන්න ඔ අවස්ථාවත්තමයි විනීපිටිකේම තියෙනවා ැක භික්ෂූන් වහන්සේ නමක් ඇවිල් හනවලු මේ බබිධර්මය කෙලකැන්නේ භාග්‍යතුරන් වහන්සේගේ දේශනවදද නැත්තං වෙන දේශනාවදද කියලා. ත්‍රේවෙලා විදිී හර හාමුදුර අහනවලු ඔබහන්සේ විනීගෙනගත්තද කියලා තිඒ හාමුදු නෑකවතින් කියරල එන විනීගෙනගෙනන්නේ කියලා විනේපිටකේ තියෙනවා භාගතුන් වහන්සේගේ දේශනාවක්තම අභිධර්මය කියල කියන්නේ කියලා. බැරිවෙලාවක් අ තඒ හාමුදුරකවෝතින් ස්වාමිණි මම විනේපිටික ඉගෙන ගත්ත කියලා එතකොට හාමුදුරහනව කියල කියන්නේ ඔබහන්සේ මොන පැත්ත බලාගනති විනීගෙන ගත්ත කියලා. මෙ අභිධර්මය සම්බන්ධයෙන් පැරණ ආචාරවරු දීලතින උත්තර. හොේ අභිධර්මය සම්බන්දධයෙන් ඒ මතවාදය කාලැයක්ක්තිසි තිබිල තියෙනවා ඒවතින් බහුල්ලව නෙමේ ල් පෝශී තිබ නොත් මැත ලවෙනකොට ය බහුල වෙලා තියෙනවා තිය අභිධරමය කියන එකත් මේ කටපාඩන් කරගෙන යන වෙනම් බහනකෝ පරම්පරාවක් ඉඳල තියෙනවා. ඊළඟට පින්හතුන මේ විනීපිටකය නෑකුද්දක නිකායි කොටස් ටික පෙනම බාරදුනම මතක් කර ඉළඟට විනේ පිට කියයක්ත් දැම් මෙතර මේ පලවෙනි ධර්ම සංාය නාවේද පින්හතුි විශේෂයෙන් සග්‍රහවෙල්ලා නෑ විනිීපිට කියයම හාවල් ක නට බාර දුරන්නන කියලා බො විනේ පිටකය දුරජාන් වහන්සේ වැඩහිටපු කාලෙදී පාලි මහරහතන් වහන්සේට දේශනා කළේ තුරු පාලි මහරහතන් වහන්සේ ප්‍රධාන වෙනම පිරිසක් ගිටිය මේ විනය කටපාඩංකරගෙන ගියපු එවන අපට විනේපිටගේ බාර දුන්න නැහැ කියලා ඒක ප්‍රතික්ෂප කරන්න පුළුවන්නේ තිමේ පලවිනි ධර්ම සංායනාවද ඔන්න විදිට තමයි මේ සංගායනාවනේ ම මේ අතර තුර මෑත කාලේ තිබන යම්යම් ප්‍රශ්නටිකක් මේක අතරතුර එකතු කරන්නම් මට සිහිපත්වෙන විදියට මැතකාලෙති එක උදාහරණයක් තමයි මේ සමහර කෙනෙ කියනවා පළවෙනි ධර්ම සංගායනාව මේ විතර සිද්ධ වනාම ඔය පුරාණ කියලා එක්තරා මේ හාමුදුරු නමා. උන්වහන්සේට දැ මේ සංගායනා කරපු විදිිය. ැ ඒ කාලෙමි දීගනි කාය මෙහෙමයි මජ්‍යමිනිකායි මෙහමයි කළ විශේෂයෙන් සග්‍රහ වෙලා තිබරු නැනිි ොට දැන්ගේ සංගායනාාවෙන් පස්සෙදී. පුරාණ කියන මහරහතන් වහන්සේට මේ විනපිට කිය මේ ත්‍රිපිටකේ මිනිමී විදියට සංගායනා කරා මෙහෙම සංග්‍රහ කරා කියලා මතක් කරලා තියෙනවා එහෙම මතක් කරාම පුරාණ කියන හාමුදුරුවෝ උන්වහන්සේ මේ සංගායනාවට එකතුනේ නෑ ඒක සංගායනාවට එකතුනේ නෑ කියල කියන්නේ ඒකෙන් කිය නනෑ උන්වහන්සේ මේ සංගාන ප්‍රතික්ෂප කරා කියලා ඉ එකතුුණේ පන්සේ නයි තොට දැන් උන්වහන්සේ සම්බන්ධෝන නෑ ඉති රැයි මහරහතන් වහන්සේ උන්වහන්සට මේක මතක් කල තියෙනවා. ති මතක්කරපු වෙලාවේ උන්වහන්සේ වෙනකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු විදියට විතරයි මේ ත්‍රිපිටක කටපාඩන් කරගෙන තියෙන්නේ. ඉතින් දැන් උන්වහන්සේට දැන් ආය අලුතෙන්මක්‍රමයට කටපාඩන් කරගන්න වෙන නිසා උන්වහන්සේ විලාවෙ කියලා තියෙනවා මම අර භාග්‍යවතුන් වහන්සේ දේශනාකරපු විදියට මේ කොටස්ටික කටපාඩන් කර ගන්නන් කියලා. එකනි දැම් මම දරාගෙනඉන්න විදිටම දරාගෙන ඉන්න කියලා. චදකාලේ සමහර පිරිස ඔන්නවයි කොටසත් විශේෂය මිස්මතු කරන උත්සාහ කරනවා. ඒ කාලි සමහර හාමුදුරරම සංගායනාවට කැමතුලි නෑ කියලා. නමුත් එත න එහෙම දෙයක් නෙවෙයි ගොඳ උන්වහන්සේට දැන් මේ ප්‍රථම ධර්ම සංගායනාවේදී ගොුණුවවෙච්ච විදිට, මේ දහරමය කටපාඩං කරගණඩකට උණහන්සට එක විශේෂ අවශ්‍යතාවයක් තිබිලන ඇැතටම තේනිසා තම උන්වහන්සේ ඒ ක්‍රමය නැතුව තමන් වහන්සේ දරාගෙන ඉන්න ක්‍රමයටම එක කටපාඩං කරගින්දලා තියෙන්නේ. තිබ මේ මතක්කරේ මේ වගේ කාරණාවලුත් මේක දේශනාව දේශනාව වී යනගමම සාකච්ඡා කරනක වටිනෝ මොකද ඇතන්ගේ අතරතුර එවැනිී කාරණාවල් අප පෙන් ඔතුරට ප්‍රශ්න හැටියටාව පස්සෙද. සමහර වෙලාවට ගමන්ට අම්යම් ගැටළු ඇතිවෙන පුළුවන් නිසා තිමනි මේ විදියට තමයි පෙන්වතුන මේ ප්‍රථම ධර්ම සංගායනවිදි මේ ධර්මය සංගායනාවුණේ ති මේ විදිර සංගහනා වනාම මේ ධර්මය භාගතුන් වහන්සේගේ ධර්මය අනාගත පරම් පරාවට දැමේ ධර්මය අරගෙන යනවා හැවේ මතක තියාගණ්ඩ මේ මහරහතන් වහන්සේලා මේ ධර්මී අරගෙනාවේම කලින් සතිී කිව්ව වගේ න්වහන්සේලාගේ නිවනි අඩුපාඩුව පුරුවන්න නෙවෙේ. උන්වහන්සේලා මේ ධරමි අරගෙනාවේ මේ බුද්ධසාාසනයේ නිවන් දකිින්ඩ උත්සාහ කරන ශ්‍රාවකයබෙන වේ. නිවන් දැකප ඇත්තු මේ ධරමි අරගෙනාවේ නිවන් දකිින් ඉන්න ශ්‍රාවකයෝබෙන වේ. ඉරිං අන්නේ කාරණාව අපි අමතක කරන්න හොඳනැති කරුණ. ද උන්වහන්සේලාට මේ ධරමි අරගෙනවිල්ලා උන්වහන්සේලාගේ නිවන වෙනුවෙන් කරගණ්ඩ කිසිීම දෙයක් නෑ හන්සට එකක්ම සිතු වෙල්ලයි තිබුණ ්‍යනාගත ශාසනය වඩුවෙන් මේ ධර්මය අරගෙනයන්නේ. මොකද මේ ධරමය එක තැනක හරි යම්කිසි වෙනසක් වුුණොත් එක නිවනට බලපානවා. තේනිසා මේක එවිදිට උුණාන්සල දරාගෙනාවේ ති භාග්‍යතුන් වහන්සේගේ ධරම මේ විදි ප්‍රථම ධර්ම සංගායනාවද සංගායනාවලා අන්තිවටම කියනව මේ විදිරි බෙදලා මේ සියලුම ධර්මය බුද්ධ වච්චනය රස වශයෙන් ඒක විදයි. එකම විධක්තියෙන් රස වශයෙන් ධර්මය විනේ වශයෙන් දෙවිදියි ප්‍රථම මධ්‍යම අවසාන වශයෙන් තුන් විදියි එවගේම පිටක වශයනු තේවිදියමයි තුන් විධක්තියන පිටක වශයෙන් එවගේම නිකාය වශයෙන් පංච විදයි දීග නිකාය මධ්‍යම නිකාය අංගුත්තර නිකාය කුද්ධක නිකාය කියලා සංයුත්ත නිකාය අංගුත්්‍ර නිකායි කුද්දක නිකාය කියලා නිකායව වශයං පස්විදියි අංගවශයෙන් තිය නො මේක නොවිදයක් සුත්තං, ගියං, වෙයා කරනං, ගාතන්, උදානං ඉතිවුත්තකන්, ජාතකං අබ්බෝත දම්මන් වේදල්ලන් කියලා මේ භාගතුන් වහන්සේගේ ධර්මය අංගවසයෙන් නවිදය එකම තම අපි නවංග ශාස්තුරු ශාසනය කියල කියන්නේ. ධර්මස් කන්ද වශයෙන්තියනමසූ හතරදාහා තිමෙන් මේ විදියට තමයි මිත්‍රපෙටක ධර්මය ාගතු වහසගේ බුද්ධ භාිතය සංග්‍රහ වෙලාය ප්‍රථම ධර්ම සංගායනාවෙන් ඉස්සරහට ආාවේ. යෙතුර කටපාඩමින් තමයි, මොකරම් පරාවෙන් තමයි යේ ඒ කාල පින්වතුනිමේ පැවිදිි පිරිස විතරක් නෙව. ගිහි පිරිස් පවා ඉඳල තියනවාම මේ ත්‍රිපිටක ධර්මේ කටපාඩන් කරපු එදැක් දම්මික උපසකතුමා චිත්ත ගෘහෝපතිතුමා චත්තපාන පාසකතුමා බුදුරජාන් වහන්සේ කියලම තියනවාව දැන්හරි අවස්ථාවත් තමයි. ගතුන් වහසේගේ ළඟ චත්පානය උපසකතු මා ඉන්නකොට, කොසුල් රයිතුමායිනවා භාග්‍යගතුන් වහසේ මොුණ ගැහන්න. ති චත්්‍රපානය උපසකතුමා රජුට නැගිටිල ගරු කරේන්නේ. තේවිලා විදි රජුගි හිතී සවම්මාකාරයට අමනාපයක් ඇතිවන රජට ගරුරන හැකිල ැගිටලා. තිං රජවරුන්ගේ කිපීම ඒ තරම් සුබදායක නැකිළ දැනගත්තු භාගතුන් වහන්සේ රජුගි හිත අදහස දැනගෙන උපාසකතුමාකිරේ පහැදීමක් ඇති කරවන්න භාගතු වහන්ස උපසක තු ගැ මනිමහිම කියවා. මහරජ මේ චත්තපානය උපාසකතුමා කියල කියන්නේ බොහෝම ගුණවත් කෙනෙ මළු ත්‍රිපිටක අට්ටකතාවම කටපාඩන් කරලා එක දරපුගෙනින්. ධර්මාවබෝධි කරගත්තු කෙනින්. කියල දැන් උපාසකතුමා පිළිබඳව ගුණවරණනා කරනවා. එතකොට තමයි රජුගේ හිතේ අර උපන්නාාවූ දේශ සහගත සිති යටවත්වෙලා තියෙන්නේ. දවසක් කොසුල්ල අයිතුමාට හම්වෙච්චේ විලාවක පාසකතුමා උපාසකතුමා ඇවෙලාි බොහොෝදට ගරු කරනවා එතකොට උපාසක තුමාගේෙන් රජුතුම අහනවා උපාසක තුමන ඔබ මාව කෞද කියල දන්නවද කියර දන්නවා මහරජ. ඔබ මේ කාසිකෝසල කියෙන මහාරාජ්‍යන්දිකේ අග්‍රරජු ති ඒක දැනගෙන එදා මට ගරු කරය නැතුූ අධවිතර ගරු කරණය කෙල්හනවා එතකොට උපාසක තුමා කියන්නේ මහරජ මහරජෙක් ඉන්න තැනක ප්‍රාදේශී රජවරුන්ට ගරු කරනම කෙලෙ සිරි තක් නෑනේ ඒ වගේ තමයි විශ්ව දාතුව ටග්‍රරජ වෙච්ච ාගයතුන් වහන්සේ වැඩඉන්න තැනද තවත් කෙනෙකුට ගරුකරන එක යුතු නෑ කියල කරුණක් මතක් කරනවා. ති මේ එකක් බොහොම විශේෂ කොටසක්. තිමනි මේ කාරර්ණාවෙන් පේනවනේද මේේ බුදුරජාන් වහන්සේ වැඩේටපකාලි ගිහි පිරිසවා ත්‍රපිටක ධර්මය කටපාඩන්කරගෙන හිටිය කියලා. තේ කාරණාවල් බොහොම වටින කාරණ අද ලංකාවි පින්හතුන ලොකු අඩුපාඩුවක් තමයි මේ ගිහි පිරිස ත්‍රිපිටක ධර්මය පරිහරණය කරන්න නැතික. යත්තා අවස්ථාව නැතුවනෙවෙයි ිබඳ උන්දුවනැතිකමතියන්නේ බොද ත්‍රිපිටක ධර්මය මංර මුලින් මතක් කලා වගේ ඕන තරන් තියෙනවා පන්සල්ලත් තියෙනවා කැමැති විදිර ගිහිල බලන්න පුළුවන් අවසර අරගෙන තිං දැන් බොරුම වගේ රටක් ගත්ත තිං ඒ රටේයින්න ගිහි පිරිස පවාපින් ොතුති ්‍රිපිටක හොට දන්නවා. ය ඒ නිසා ඒහේ රටේ ස්වාමි වහන්සේලාට කොහොමද තමන් උපස්ථාන කරන්නඕන එක පිළිබඳව හොඳට දන්නවා. දැ අද ලංකාවේ ධරමිය භාවිතය අඩුකම නිසා අර කියන කියන හැමද ඒකටම සවන් දෙන්න ගිහිල්ලා ගොඩක් දෙනෙ පැටලිලා තියෙන්නේ තමත් ඒ පැටලුම ලිහාගන්න පුළුවන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මේ ග්‍රන්ථවල සංග්‍රහවෙලා තිබෙන මේ ධරමිය අරකිවපු කාරණාව පරීක්ෂා කළ බලන්නකොට හාමුදුරුවෝ කියන කාරණාව පරිීක්ෂා කළ බලන්න එතකොට හරිවෙරද හොයා ගන්න පුළුවන් අපි ඕනත් දේශනා කළාට එක ඒ මලාස්ත්‍ර කියනකොට එවගේල බලන්න ං අර නිතරම කියන දෙයක් තමයි අපි සිල්රකින්න හෝවේවා දන් දෙන්න හෝවේවා භාවනා කරන්න හෝවේවා මෙ මොනදේ කරන්න ගියත් හොඳින් මතකතියාගන්ඩ ධරමයක් නොදන්න කෙනෙක් ඔය ටිකක් කලෝත් පිිතුර පිනුයි පවොයි දෙකම කවලං වෙලා තමයි කරගන්නේ ඇයි හරිදේ දන්නේන තැන් ස්වාමින්න් වහන්සේලාට පූජ කරන්න ඕන කැපදේවල් මොනවද අකැපදේවල් මොනවද කැප කාලය මොකද අකැප කාලය මොකද කාල විකාල දන්නේනේ කැපාකැපදේ දන්නේනේ දානයක් මහත් පල කරගන්නේෙ කෝම දුන්නමද මේව ගොඩක් කලාට දන්නේනේ ති අන්නේ අඩුපාඩුව ගොඩක් දෙනෙකු පින්කංකරාදි තියෙනවා තිකට ප්‍රධානත මෙිහේතුව තම මික අරවගේ භාවිති අඩුකම භාගතුන් වහන්සේට පූජ කර නෝන දේවල් දන්නේනේ දෙැම මෑත කාලෙක දැකුපක දෙයක් තමයි දැන් අපි හරියට දකිනවනමින් ඔය චෛත්‍යළඟ බෝධීන් වහන්සේලා ළඟ කොඩා බුදුපිළිම ගිහිල්ල බුදු හාමුදුට පූජ කරනවා. ඇතට මම දන්නේ නෑ. ඒ මොන අදහසකින් කරනවද කියලා. බුදු හාමුදුරුවන්ට බුදු පිළිමයක් පූජ කරනවා කියන්නේ. එකකට නොනින් විමසල බලන්නකෝ එක මොන ගණයට වැටන පූජාවදද කියලා. භාග්‍යතුන් වහන්සේටම භාග්‍යතු හන්සේ පූජ කරනවා කියන්නේ. ඒක මං කියන්නේ මේවන් නොුවනින් විමසල බලන්නවන තමන් කරනද. මමනං එක වඩාත් ොඳ දෙයක්ට දකින්න දැන්වන්න චෛත්‍යයක් ලඟ. බෝධීන් වහන්සේළඟ බුද්ධමන්දිරේ කාටහරි වඳන්න බුදු පිළිමයක් තැම්පත් කරන එක වෙනම දෙයක් හැබැයි බුදු හාමුදුරුවන්ටමගිහිෙලා බුද්ධරූපයක් පූජ කනවා කියන එක. එක ම හිතන යුතු දෙයක් නෙවේ සුදුසුදයක් නෙවෙේ කියෙෙන මගේ හැඟීම.ති මේ වගේ ගොඩා කති අඩු පාඩුකන් තිෙනවා තුවය හමදේකටම ේතුවර ධර්මිය හරියට පරිහරණය කරන්න තියක. ඒස මෙයෝ භාවිතා කරන්න කියවන්න පද බුදුහාමුදුරන්ගේ කාලෙත් ගිහි පිරිසපවා ත්‍රිපිටක දහරීම හිටියනි ං දැනට දැනට ලකෝ දාහරණන කැට්ට මියන්මාරට ගත්තේ යන්මියයන්මාන් රට පින්හතුනේ ඒ අය ස්වාමින්නහන්සේලාට කොයි විද්‍යකටද උපස්ථාන කරන්න ඕනක පිළිබඳව දන්නවා දැන් එක නොදන්නාකමේ පාඩුව තමයි අද ලංකාව පින්වතුනි මේ දරුණ මත්‍යා දුෘෂ්ටිකයෝ පිරිසක් බිහිවිවෙලා ඉන්න මන මේ බුදු දහමේ සංකල්ප විතරක් විවේචනය කරන ඕ නිහස් මිනිස් වගේ තමයි හැසරෙන්නේ හැබැතින් අනිත්තෑගේ නිදහස් චිින්තනයට තානි කර තමයි අපි කතා පැත්තිකින් තියමමු නමුත් ඔවුන් ඉරිපත් කරණය සංකල්ප සමහර ඇත්තු පින්වතුනනි සාධකාරදිල පිළිගන්නවනි. ඒට හේතුව තමයි ඒ පිළිගන්න ඇත්තු ධර්මකාරණාව දන්න ඇතිකම ඒනිසා පිංනතුරි මේක අති්‍යවශ්‍ය දෙයක් කියනක අප පින්හවතු ඒේතු ගන්වන්න වන් නිසා තමයිම මේ කාරණාවල් ටික මෙවෙලායි මතක් කළේ. හරියට බුද්ධ භාෂිතයම පරිහරණය කරන්න මහා සංගර න මක්කිවත්. ඒත් බුද්ධ භාෂිතයක් නම් විතරය පිළිගන්න ඕන ්‍රපිටක ධර්මේ තියෙනවන තරය පිළිගන්න ඕන. ගන්නේ මට්ටමට අපි පෙන්වඋත්තුන්ගේ සංකල්ප වෙනස් කරගන්න. ඊලක දැන්ුවයි පලවෙනි ධර්ම සංගානාවෙන් පස්සේදී. දැවුණ මේ ඉස්සරහ පරම්පරාවටම ධර්ම අරගෙන විද්‍යිය ක්‍රමය කියල තියල තියෙනවා. ඇඒක අවස්ථාව කුදාහරණක් හෙටට කියන විනේ පිට කියය. විනේ පිටකයේදී උපාලි මහරහතන් වහන්සේ ප්‍රධාන, මහා සංගරත්නය තමයි මේ විනිපිටක අරගෙනාවේ තුර උපාලි මහරහතන් වහන්සේ දහසක් පිරිසකට තමන් ග අත වැසි දහසක් පිරිසකට මේ විනිය උගන්වල තියෙනවා අන්නේ පිරිසත්තර ප්‍රධාන තෙරුන් වහන්සේ තමයි දහසක කියන තෙරුන් වහන්සේ තුර මේ දහසක තියන තෙරුන් වහන්සේ ප්‍රධාන දහසක් දෙනා උපාලි මහරහතන් වහන්සේගින් විනීපිටකය කටපාඩන් කරලා ඉගෙනගෙන තියෙනවා ර බොම ශේෂ කාරණාවක් සඳහන් කරල තියෙනවා මේ දාසකතෙරුන් වහන්සේ කියන්නේ සම්මුකා උග්ගහෙත්වා බහෝනම් බික්කූනං හදේ පතිට්ඨාපේසි මෙතන මේ කියනවා මේ උපාලි මහරහතන් වහන්ස ඉදිරියේ බොහෝභික්‍ෂුන් වහන්සේලා මේ ධර්මී ගෙනගත්තා ප බොහොම වටින වචනයක් තියෙනවා හදේ පතිට්ඨාපේසි පෙදර හදේ කියල කියන්නේ හදේ හදවතේ පිහිටුවා ගත්තා කියන එක ග ිතර කියන්නේ මුළු ත්‍රිපිටක අට්ටකතාවම කටපාඩන් කරලා භාග්‍යතුන් වහන්සගේ ධරමය ඉගෙනගන්න ඕන ආකාරයට අර සුතා දතා වචසා පරිචිතා මනසානු උපෙක්කිතා දිත්්‍යයාාව සුපටි විදධා කකිර මිනිමේ ක්‍රමියයට මේ දධර්ම ඉගෙනගත්තා. හදවතේ පිහිටුවා ගත් ඇැකිල කෙන එකයි. තින් එකඩිගං ආවටගියාටනෙවේ ගරු කරලා භාග්‍යතු වහන්සේ දේශනාකරව පනු පිළිවල මගනගත්තා. ඊකට පින්ගවතු ැ. <maker> <yaz word throat> හිමීගෙනගත්තුවයි දසකතේරුන් වහන්සේ ප්‍රධාන දහසක් භික්‍ුන් වහසේ අතර. දසකතේරුන් වහන්සේ තවත් ගෝලයෝ දාහකටි ගැන්නවා. ඒ පිරිසාතර ප්‍රධාන ගෝලයක්වුන්නේේ සෝඩක තෙරුන් වහන්සේ. දැවුන්න පාලි මහරතන් වහන්සකින් දසක තෙරුන් වහන්සේ ප්‍රධාන දහසක් පිරිසිගෙන ගත්තා. ඒ දසකතේරුන්වහන්සේ ප්‍රධාන භික්‍ෂුන් වහන්සේ ලමේ ධරමය විනි ස්රහට දෙෙන් අරගෙනවා තොට ඒ කාලෙ වෙන කොට උපාල මහරතන්හන්ස වැඩ නොහිතින්න පුුව. දාසක මහතන් වහන්සේ ප්‍රධාන දහසක් මහරහතන් වහන්සේලා මේ ධර්මය ඉස්සරහට අරගෙනකොට ඊළඟටොන්න තවත් දහසක් එකතුුණා මේ සෝ දාසකතේරුන් වහන්සේට ඒ රහතන් වහන්සේලා දහස්නම අතර ප්‍රධානවහිටය සෝනක බාරහතන් වහන්සේ තොරේ සෝනක මහරහතන් වහන්සේ ප්‍රධාන තවත් ්‍රහතන් වහන්සල දහසකට මෙක ගැන්නවා යට ඒ පරම් පරාවත් ඒකෙ දිස්සරහට අරගෙනවා තො ඒ අතරේ තවත් ගෝල පිරිසක් එක තුව නාමේ ෝනකතෙරුන් වහන්සේට ඒ අතර මෝලිකත්තේ ගත්තා සිග්ගව කියරතෙරුන් වහන්සේ දම. තර සිං්ගව මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේල දහසක් මේ ධරමීගෙන ගත්තා. හැබැයි මතගතියාගණ්ඩ මේ දහසක් 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 කියලගත්තේ රහතන් වහන්සේලා නමුත් එතර විශේෂිෙන් කියනවා මේ ධර්මවිනිය දෙක, ඉගෙනගත්තු වනාගාමීන් වහන්සේලා සකදාගාමින්න් වහන්සේලා සෝවාන් වහන්සල වෙනම ඉගෙනගත්තු ප්‍රථග්ජනයන්ගේ ප්‍රමාණය ගඩන් කරල කියන බෑයි කියලා. ත්‍රී තරම් පිරිසක් මේ ධර්ම ඉගෙනගෙන තියෙනවා. එ තොට දැන් උපාලි මහරහතන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේගින් මහරහතන් වහන්සල දහසක් ඉගෙනගත්තා. තොට ඒ අතර හිටපු ප්‍රධාන තෙරුන් වහන්සේ තමයි දසක තෙරුන් වහන්සේ දාසක තෙරුන් වහන්සේ තවත් අතවැසීයෝ දාහකටි ගැන්නවා. ඒ අතර හිටපු ප්‍රධාන ගෝලෙක් තමයි සෝනක තෙරුන් වහන්සේ සෝනක තෙරුන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සල දහසකට සෝනක තෙරුන් වහන්සේ පවත් දහසකට ගැන්නුවවා ඒ අතර හිටපු ප්‍රධාන ගෝලෙක් තබයි සිද්ගව තරන් වහන්සේ කියන්නේමිනි මේ විදිහයට මේ ධරමිය කටපාඩමින් මොක පරම්පරාවෙන් අරගෙනවා තුර මෙහිම අරගෙන එනකොට මිනි මේ කාලවක්කවානු වෙනකොටම සිං්ගව තෙරුන් වහන්සේ ධරමින් අරගෙනාපු කාලවක්කවානු වෙනකොට දෙවන ධර්ම සංගාන පැවැත්වෙන යුග. තොරටතමයි දෙවන ධර්ම සංගායනාව ආරම්භූ වුණ. ත්‍රමේ දෙවන ධර්ම සංගානා පැවැත්වෙන කාලයේදී, ඒ කාලේ ශාසනිික වශයලුකු අරබුදධයක් පැනලැගිලා තිබුණ. එතමයි මේ භාගිතුන් වහන්ස දේශනා කරපු දස ඇකැපවස්තු. එක එපා කිය්පු කාරණා දහයක් මෙව කැපැයි කියලා පිළිගත්තුූ භික්‍ෂු පරපුරක් හිටිය. ඇති බැනිීමේ දස අකැපවස්තු පිළිගත්තු කැපැයි කළෙ පිළිගත්තු, ික්ෂුන් වහසේල නිසා දෙවන ධර්ම සංගායනාවේ පවතින කාලයේ අරුබුද්ධක් ගොඩ නැගුඩා. එක පින්වතුනි වින පිටකේ චුල්ලවගග පාලයේ දෙවිනි පොතේ පන්සි අනුවෙන පිටුවේහි මේ කාරණාව විස්තර කරලති නො මේ දෙවන ධර්ම සංගායනා පිළිබඳව ඒ කාලදී මේ දෙවන ධර්ම සංගායනාවේ මූලිකත්තේ ගත්තේ මහරහතන් වහන්සේලා අට නම තොර ඒ කාලයේ මහරහතන් වහසේ අටරම කියල කියන්නේ සාමාන්‍ය පිරිසක් නෙවෙයි මේ අටනමම ජීවමාන භාග්‍යවතුන් වහන්සේ දැකවපු පිරිසක්. එකන ජීවමාන භාගතු වන්සේ දැක්ක කියල කියන්නේ එකන අ්ඩුමතරම වයි සෞුරුදු එකසිහතලියහක්වත් එෙන් නොනු මේ කාලවෙෙන කොට මේ මහරහතන් වහන්සේලට නෙතර කියන්නේ මේ සබ්භකාමී මහරහතන් වහන්සේ සාල්හ මහරහතන් වහන්සේ ුදජ සෝපිත මහරහතන් වහන්සේ වාසභගාමික මහරහතන් වහන්සේ ඉ රේවත මහරහතන් වහන්සේ ගානවාස සම්බූත මහරහතන් වහන්සේ කා කණ්ඩ පුති අස මහරහතන් වහන්සේ සුමන මහරහතන් වහන්සේ කියන වෙනම අටඩාම මේ අටඩාම පින්වතුනි සබ්භකාමී මහරහතන් වහන්සේ සාාල්ල මහරහතන් වහසේ කුද්ජ සෝපිත මහරහතන් වහන්සේ එවගේම රේවත මහරහතන් වහන්සේ, ගානවාසේ සම්බූත මහරහතන් වහන්සේ කා කණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේ කිරමේ හය නම ආනන්ද මහරහතන් වහන්සගේ ගෝලිියෝ මරහතන් වහන්සේලා හය නම ආනන්ද මහරහතන් වහන්සගේ ගෝලිියෝ වාසභගාමික මහරහතන් වහන්සේ සුමන මහරහතන් වහන්සේ කියල කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ගෝලියෝ තිය එතුකොට දැන් මේ අටනමම භාග්‍යවතුන් වහන්සේගේ කාල ඉදල වැඩහිටපු භාග්‍යතුන් වහන්සගේ සාසනීහි උතුම් ආරන් වහන්සේලා දෙනමකගින් ධර්මවිනිී ගෙනගත්තු පිරිසා. තිංඒට හොඳ උදාහරණයක් තමයි මේ ගහනවාසේ සම්බූත තෙරුන් වහන්සේ සබ්භකාමි තෙරුන් වහන්සේගෙන් අහනවමි දස අකප වස්තු පිළිබඳව. සම්බූත තෙරන් වහන්ස හනවා සබ්භකාමි හාමුදුරුවන්ගෙන් ස්වාමීනිමි දසඇකප වස්තු පිළිබඳව ඔබහන්සිට හිතන් එමොකක්ද කියලා. මොකොද ඔබහන්සේ නන්ද මහරහතන් වහන්සකින් දහම ගෙන ගත්ත නේද කියලා මොකද ඒ කාලිපින් ඔතුන මේ දස අකප වස්තුූ මේ මිනිස්ස අතර පවා සාධහරණය කරපු කාරණ දහයක් වුණා. ඒ විදිට වෙනස් කරල තිබන මේ අලජී භිචුන් වහන්සේලා ඉතියටටකට දැන් බිචුන් වහන්සේලා අතරත් ගිහි පිරිසාතරත් මේ කාරණාවල් හොඳ නැහැයි කියන එක පිළිගණ්ඩ තරම් ඔවුන් දියුණු වෙලානේ පිරිසට හිතෙන ගිහි පිරිසට පවාහිතෙන්නේ මේ දස ඇකැපවස්තුූ පිළිගන්න ස්වාමින්න හසලකනක ත හරි කියලා. දීත් ඒ මට්ටමට තම ඒව සසාධහරණී කරණය කළ තිබුණ. තකොටදැන් සම්බූත හාමුරු සබාකාම හාමුදුරන්ගගේ අහනව ස්වාමීණය උබහන්සමේ ආනන්ද හාමුදුරුවන්ග ළඟ ත්‍රපිටක දරම ඉගෙන ගත්තන. මේ කාරණාව පිළිබඳ උබහන්සිගේ අදහසමගද කියලා හනවා. එතොට සබභකාමි හාමුදුරුවෝ සම්බෝත හාමුදුරන්ගෙන් අහනවා ඇයිස්වාමිණ ඔබහන්සේ මගෙන් ඕකහන්නේ ඔබ වහන්ේ තානන් දහාමුදුරන්ගෙන ධර්මීගෙන ගත්ති කියලා එතකට බලනක දැන් උන්වහන්සේලා භාගතු වන්සේ වැඩෙහිටපුම කාලීඉඳදලාප පිරිසා තර මෙනි මේ විදිර දෙවන ධර්ම සංගානා වෙන විට මේ ධර්මය කිසීම අඩුවක් නෑමොකද හේතුව ප්‍රධානම සාක්ක්‍යය තමයි මෙතන කෙලින්ම් අට නමක නම් කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ ජීවමානව දැකපු අට නමා. භාගතු වන්සේ වැඩහිටපු කාලෙම ධර්ම විනිය කටපාඩැන්කර පට නම. රට නමක් කියල කියන්නේ සාමාන්‍යෙන් මේ මෙතර විශේෂීෙන් ගත්තු අට නමන නමුත් ඉතින් කොච්චරන්නඇද මේ කාලේ ධර්මවිනිය කටපාඩන් කරපු. ත මිනිමේ දෙබයිඳ ධර්ම සංගාය නාවිදී. මින්නෙමේ අට ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා අතර ඒ අටනම්ම ප්‍රධහන පිනතුරීමේ භික්ෂූන් වහන්සල ඇතුළු සඳහන් කරලා තියෙනවා දොරොස් ලක්ෂයක් අර දසකපවස්තුූන් වලට විරුද්ධව ධර්මවාදීන් ලෙ ඉදල තියෙනවා කියලා එතකොට ඒ ධර්මවාදීන් හැටියට මේ දසකපවස්තු පිළිගත්තු පිරිසිදල තියෙන්නේ මේ අලජ්ජී පිරිසින්දල තිනෙන දහදාහ දුසීල්ල භික්‍ෂුන් වහන්සේලා දහදාහකට සීලවන්ත ධර්මදර ධර්මවාදී ඉදල තියෙනවා දොළොස් ලක්ෂයා මෙ විද්‍යෙම ධර්ම සංගායනාව සිදුවෙන කාලේ ක්‍රම් මේ කාරණාවට ඒවිලාව විරුද්ධව ධර්මවාදී ලෙස ඉඳල තියෙනවා දොළොස් ලක්ෂයා ඒ දොලොස් ලක්ෂය අතරින් තමයි හත්සියයක් තෝරගන්නේ ධර්ම සංගායනාව කරන්න අපි කොයි තරම් සතුටුෙන් ඕන කාරණනාාද මේවා. එනම් පළවෙෙන ධර්ම සංගායනාවදී සංග්‍රහවෙච්ච සංගායනාවච්ච ධර්මය දෙවන ධර්ම සංගායනාව ළඟටනකං ආවා. තුරේ දෙවන ධර්ම සංගායනාවදී ඇතිවෙච්ච ප්‍රධානතම ගැටලුව තමයි දසැක පවස්තු එ පිළිගත්තු භික්ෂූුණන් අහන්සල හිටිය දහදාහයි අලජ්ජී පිරිස්. ඒ අලජ්ජී දහදාහට විරුද්ධව ඒ ප්‍රතික්ෂේප කරපු ඒ ප්‍රශ්නයට කතා කරපු භික්ෂූන් වහන්සේලා දොළුස් ලක්ෂයක් වැඩිදලතීර. ධර්මවාදිල්ලෙස. එවන ඉතින් මේ ධර්මයට කිසිීම හානියක් විනිඩක් නෑ යන්නේ දොළොස් ලක්ෂයක් අතරින් තමයි හත්සීයක් දෙවන ධර්ම සංගායනාවට තෝරගත්තී. නිසා තම එක සත්්‍ය සතිකා සංගහයනාවකල් නම්කරී. ඊලකට මෙනිමේ කාලේදී රේවත මහරහතන් වහන්සේ නුවන මෙහෙවල බලල තියෙනවා, ඊළඟ සාසනි කරබුද්ධයක් ඇතිවෙනි කවද්ද කියලා එතකොට දකිනවා තවත් වර්ෂ දෙසය ගණනකින් මේ වගේම ශාසනි කරබුද්ධයක් ඇති වෙනවා ත්‍ර බල්නව එක විසඳන්න පුළුවන් කවුද කියලා එතකොට දක්කිනවා තිස්ස කියල බ්‍රහ්මලෝකන්නවා රේවත මහරහතන් වහන්සේ බ්‍රක්්බලෝකෙට ගිහිල්ලා මේ තිස්සකන බ්‍රහ්මයට ආරාධනා කරනවා මනුෂ්‍යලෝකෙට එන්න මේ ශාසනයට ලොකු අරබෝධයක් එෙනවා මේ කාලි එක විසඳන්න කියලා එතකොටේ තිස්ස බ්‍රක්්මියට මේ යාරාධනා කරන්නේ. පළවිනි කාරණාව තමයි, තිස බ්‍රක්්මයා මනාකොට ධර්ම විනිී ගෙන ගිරි හිටපු කෙනෙ. පලවිනි කාරණාවයක. ඊළඟට දෙවිනි කාරණාව තමයි දැම්මේ මහාකාශප මහරහතන් වහන්සේ. කොවමත් විශේෂයින්නේ. එවගේම තමයි අර පළවිනි ධර්ම සංගායනාවේදි මූලිකත්තේ ගත්තු, දෙවනි ධර්ම සංගායනාවේද මූලිකත්වේ ගත්තු අට නම අත්ති විශේෂයි. ඒවගේ පින්උතුර දැම් මේ සාසනයේ මේ සසර පින්හතන පාරමිතා පොරොපු විශේෂපුුණ්‍ය වන්තියෝ ඉඳල තියෙනවා. තැමට මේ කාරණාව අපේ පින්හතුට වෙනම විස්තර කරන්න ඕන කාරණාවක් ම මේ කොටස තෙනකං හිටිය ඒ එකයි විස්තර කරන්න. එකට දැන් සංසාරයේ පින්කරද්දිී පෙරුම්පුරද්දිී විශේෂයෙන්ම වෙනවෙන්නම පාරමිතා පුරුණන පිරිසින්න්නව සාසනයක. දැන් සම්මා සම්බූධය වෙනවිෙන් පාරමිතා පොරුණව පිරිසා. පසේ බුද්ධත්ව වෙනවෙන් පාරමිතා පුරුණුව පිරිසා. ඊළඟට අගශ්‍රාවක භාාවයට පාරමිතාපුොරනුව තවත් පිරිසා. අසූ මහා ශ්‍රාවකෙන් මහන්සෙල්ලා වෙනුවෙන් පාරමිතා පුරනව තවත් පිරිසා. ඇන් ඉතරත් සතර මහතෙරවරු කෙළ විශේෂයේ මහතර නමක්කෙන්ව ඊළඟට අසු මහාශ්‍රාවකෙන් මහන්සල් කෙළ වෙනම පිරිසක්කින්න. ඊළඟට පිංවතුන තවත් විශේෂයම පිරුම් පුරුණනවා මෙනි මේ වගේ මේ ශාසනික අරුබුද වලට මැදිහත් එන්න මේ ශසන බේරගන්න මෙහෙම මට ශක්ති ලැබේවා කියල විශේෂයම පාරමිතාපොරණ පිරිසින්නවා තැන් එහෙම පාරමිතාපොරල පින්කරපු පිරිසක්න පින්වතුන මේ දසමහයෝදෝ කියල කියන්නේ. දසමහයෝදියෝ කියන්නේ සාමාන්‍ය දහදිනෙක් නෙවෙයි ඒ දසමහයෝදයෝ කියලා කියන්නේ ති විශේෂ පිරිසක් දැන්ගඔය නන්දි මිත්‍රය ෝධිය ගත්තම කලින් බුද්ධෝත්පාද කාලයක භාග්‍යතුන් වහන්සේ නමකගේ සාසනයක දවසක් තමන්ගේ මිත්‍රයෙක් ධානයක් දෙනවා දකිනවා. එහෙම දැකලා ඔහු භාග්‍යවතුන් වහන්සේට දානයක් දෙන්න හිතනවා. ඒ වෙලාවිදිමේ මිත්‍රයක් කරන්නේ මුවමස් වගයක් අරගෙන එ මුවන් ම මරණ වැද්දෙක් ලගට කියලා මස් ගන්නවා ගන්න විවිධ ආකාරවලට දැඟහම සාමන්‍යෙන් මස්සල තියෙනවා වඩාත් ප්‍රනීතම කොටස් වෙනම තියෙනවා. මුුදු කොටස් වෙනම තිබෙනවා. තරමක් හයි වෙලා තියෙන කොටස් වෙනම තියෙනවා. තුට අන්නේ වගේ වර්ගවලින් මේ මස්හරගෙන මේ මිත්‍රයක් කරලා තියන ඒ මස් වෙනවෙනම පිසල තියෙනවා එක යන දැන් අපිගත්ත ති දැ ඔන්න. මිරිසට හදල තිනව වෙනම මෝමස් කියරට හදල තිනෝ වෙනම මෝමස්. ඉළඟට ඔය දෙකම නැතුව අර කිරි හින්දෝලො වගේ අන්න්‍යෙම හදල තින වෙනම මෝමස්. ඉලට ප්‍රණීතම කොටස්ති අරගෙන වෙනම පිසල තියෙනවා. අන්නෙහෙම පිසලා ඔහුදානයක් දීල තියෙනවා. අන්නේ විශේෂත්වය නිසා මේ පිරිසත්තර මේ නන්දිමිත්‍රයෝධියන්ට විශේෂ ශක්තියක් තිබිල තියෙනවා. ඊට මේ දහ දෙනාම කාශව භාගතු වහන්සගේ කාලීපදිලා කාශවභාගතු වහන් සිටි වෙනම කිරි බද්දන්දීල තියෙනවා. අන්නේ පිරිස තමයි මේ කාලයේ දුටගමුන් රයි තුමත් එක එකඇතු වෙලා ලංකාවි බුද් සාාසනය ආරක්ෂා කරන්්ඩ ඒ කැපවීම කළේ හිතන්න එ පාමිණනිකම්මාප පිරිසක් කියලා සංසාරයේ වෙනුවීම පින්කරගෙනප පිරිසා. එතකට ැ මේ අරබුදධ ආවම ඒ අරබුධ පින් උතුන දැන් හැමරහතන් වහන්සේ නමකටම විසඳන්න බෑ. ො ඒවාට සංසාරෙහි පින්කරපු ප්‍රාර්ථනා කරපු වෙනම පිරිසින්න ඕන. ය අපි කියනවන මේ කාලෙත් හාසනික ගැටලු තියෙනකොට මේ හාමුර විසඳන් වන අර හාමුදුර විසඳන්න ඕන සමහර හාමුදුරල්ට එකක විසඳන්න බැහැ මකද ඒ අවශ්‍ය කරන පුුණ්්‍ය බලය නැහැ. තැපි දැක්කන පහුගේ කාලයේේ. ලංකාවේ විශාල ශාසනික සේවයක් කරපු උතුම් ජතිවරයන් වහන්සේ දමක් නේ අපේ ගංගෝඩඩිල සෝමහාමුදුරු. මේ ගමින් ගමට නගරෙන් නගරයට මේ වගේ මාධ්‍ය තුළ ධර්ම දේශනා කරන පසුබීම නිර්මාණය කළේ උන්වහන්සේනේ. හැබැ උන්වහන්සේගේ දේශනාවක් පිිතුරි බලන්නකෝ දැන් දේශනාව කහාගෙනනිකට හරීම සරල දේශනාවක් තියනෙ. ගැඹුරු දහම් කරුණ කියනවා. ්‍රාවකයාට ඉතාම ගෝචරවිිනිිවිදිට උන්වහන්සේ මේ රට තුල විශාල වෙනසක් ඇති කරන්ඩ පිිතුරි උන්වහන්සේ ඒ ධර්ම දේශනාව උන්වහන්සේ පැවැත්තුවා එකනෙ ඒ වෙන්නම පින්ංකරගෙනෙන පිරිසක්කින් වයකට හැම කිරකොට මේක ලැබෙන්නේ දෙන් මේකට තවදාහරණයක් කියනවනම් බුදුරජාන් වහන්සේ ලංකාවට වැඩමකරුපු වෙලා වී ලංකාවේ තියන සිද්ධස්ථාන හැම එකකටම ගිහිල්ලා භාගතුන් වහස්සේ සමාධි සමාපත්ති වන සමවැදිලා පන්සියක් මහරහතන් හසේ ඇත්තක ඉඳලන වැඩිය. තෙරුවන් ව සෑයට කැල්නිි පන්සලට අනාගතයේ මෙිහෙම තැනැක් හැදෙනවා කියලා දැකලා ඒ තැන්මි මදිිෂ්ාන කළ තම වඩින්නේ. එතකොට භාගතුන් වහන්සේ ඒ ඒ තැන්වලට පින්වතුළේ දෙවිවරු දෙවියන්ට ආරාධනා කරන මිතන් රකින්න කියලා තැන්කැලනි පන්සලට ගියව පෙලායි භාග්‍යතුන් වහන්සේ ඒවෙලා වෙදි බාරදුන්න මනියක්ක්ක නාගරාජයන් වහන්සේට රුවන්වැලි මහාසෑය බාරදුන්න විශාලරූප දෙවියන්ට මිරස වැටිය බාරදුන්නා ඉන්දක කියල දෙවියන්ට තූපාරාමේ භාරදුන්නා පතවිපාල කෙල දෙවියන්ට. එතට දැන් ඒ වගේ මේ එක ස්ථාන ඒ දෙවියන්ට බාරදුන්න එකට හේතුවමකක්ද මේ බුද්ධ ශාසන ඉවර වෙනකම්ම මේ ස්ථාන රකින්න ඕනනේ. තුොට ධාතු පරනිර්වාණය වෙනකම්මනතැන් රකින්න පුළුවන් පුුණ්‍ය බලයක් තියන දෙවිවරු කෞුද කියල බලතම මයි. ඒ වෙනුවෙන්ම පාරමි ඒ පිරිස ආවම තමයි ඒ ශාසනි කරබුදේ දට විස දෙන්නේ. ඒකයි අපි අර හැමදාම කියන්නේ අපි මේවා මේ දේශෙන් තරහහිෙන් විසඳන් ඕන ගැටලුනවීමේ හාසනය තියෙන්නේ. මේකවිි බොහෝමි වසීමෙන් කරගෙනයන් නෝන දයක් අද කාල සමහරලට අපි තෝරගන්න සමහර ක්‍රම එච්චර රඋචිත නෑන ශසනිකරබුදදු විසදන්න ඒ ්‍රාාවක අපහදීනවා. නොත් අපි හරියට මේ ධර්මමිනේ ටික ආරක්ෂා කරගෙන ප්‍රතිපදාව හරියට පුරුණකොට එකට අවශ්‍ය කරන භාග්්‍යතුනාසේ අධිෂ්ඨානකරපු පිරිස ඒ ඒ කාලවල මේ ශාසනයට පැමිණෙනවා. මොකද මතගතියාගණඩ අවුරුදු පන්දාහක් කැනකම්මාර්ග පල්ලා බිම මේ ශාසනය පහල වෙනවා කියනකරම් කිව්වනං. භාගත වන්සේ ඒක වෙනස් කරන පින්වතුන මාරයට නෙවේ මහා බ්‍ර් පටවත් බෑ එක හොඳන මතක තියගන්න. තිනිස ඒකට අවශ්‍ය කරන වෙනම පිරිසින් නොයිඉතින් එනිසාමන අපත් පින්හතිනර පින්කරද්දි මේ වගේ ප්‍රාර්ථනාවල් කරන එකත් තියෙන වටිනකම ති යම් යම් ශාසනිි කරබුදාක් වෙලාවල්ලට ඒ ශාසනි කරබුද විශ්ඳන්න ශක්තිය ලැබේවා කියලා ඒේ වගේ ප්‍රාර්ථනාවල් කරන පින්හතුන ගොඩක් වටිනෝො පින්කරදදි කාලෙවෙන්න පුළුවන් අනාගතයේ ශාසනයක් වෙන්න පුළුවන් එෙව ගොඩක් වටිනෝ පින්හොතන පංකරන එක බො එක් දවසක් හරි මේ සම්බුද්ධ ශාසනය පින්හොතුනි ඉදිරියට පවත්වන්න යමෙක් විහෙසුනොත් ඒක නාට පිංහතුරරි කොච්චරාණය සංසල වෙනවද සංසාරයට එක දවසක් මේ එහෙම කැපවීමක්කරොත්. ඒට පින්හතරි මේ මහා සංරත්වෙන දෙන දානේ මේ තරම් මහත් පල වෙන්නේ සංගරත්නයට දන්දීම එකක් අනිත්‍යක තමයි මේ සම්බුදධ ශාසනය ජීවත් කරවන් එක දවසක් අපේ පින් උතුන් වෙහසෙනවා. ඒක තින විශේෂත්වය එස මේ රහත් වනා කළ හැම කෙනකුටම බෑ මහනුනා කලා හැම කෙනෙකුටමක් විසදන්නබ එක අවශ්‍ය කරන පිනතියන පාරමිතාපොරොපු ඒ වෙනුවේම පාර්ථනාකරපු පිරිසින්වෝ සම්බුද සාාසනය තව උදාහරණයක් කියනව නං හොඳ මුදාහරණය තමයි මිින්ද ප්‍රශ්න මිලින්ඳ ප්‍රශ්නයදී පිගොතට මතක ඇතිනෙ මේ මිලින්ඳ රයිතුමා මේ භික්‍ෂූන් වහන්සේලාගේෙන් ප්‍රශ්න වගයක් අහනවා උතරදිගන බැරි වුනා භික්‍ෂුන් වහන්සලට අහන්‍ය සාමාන්‍යයගැෙන්ෙම රහතරන් වහන්සේලාගේ එක ප්‍රදේශයකම කෝට් සීයක්ක් මහරහතන්නා සෙල වැඩ ඉදල තිනවා. දන්නද හේතුවමකද කියලා. මිලින්ඳදු රජුතුමා කියල කියන්නේ කලින් ජීවිතයක බුද්ධ සාාසනක පවිදිලලා හටබ බික්ෂවා. ඒ පන්සලේ මීටය ලොකහාමුදුරු නම මේ ලොකොහාමුදුර දවසක් මිදුලතුගාලා කුණුට එකතු කල්ලා පොඩි හාමුදුරුවන්ට කියනවා පොඩිනම කුුණ ටිකයි කරන්න පොඩි හාමුදුරු නෑහුුණ වගේ යන්න ගියා කිපිච්ච ලොකු හාමුදුරු පොඩි හාමුදුර කතා කරලා ඉදලම් පහරක් ගහලා කුරන් ටිකයින් කරන්න කිව්වා මෙම පොඩිහාමුදුරු බොහම තරහහින් තම කුුණටි කරන්න යන්නේ කුුණුටික ගෙනයන්නේ ගඟලඟට තියෙන කුරුන් ගොඩට එතිනින් කුණගොඩට දානකොට අර ගඟ දිහාාවට යනවා පොඩි මුදුර කල්පනාා කර මම දුරුවලේ ක් ච්ිරි සසා තමයි එ මෙහෙම ගුටින්නේ එස මම ප්‍රාර්ථනාවක් කරන්න ඕන කියලා ගගේ රලදිහා බලලා උණහසේ ප්‍රාර්ථනාව කරනවා මේ ගගේ රල එක රලක් බිඳගෙන තවරලක් එෙනවා වගේ මටත් සංසාරයහි කෙනෙක්කින් වාද කර කර අනෙකාගේ ප්‍රඥාව බිඳගන්න පුළුවන් වෙන විදිහයට ප්‍රශ්ඨාන ලැබේවා කළ ප්‍රර්ථනා කර වත් කෙරෙකුට උත්තර දෙන්නේ බැරි ශ්‍රවනය කරන කෙනගේ ප්‍රඥාව බිඳිනි විදියට මට ප්‍රශ්නහන ලැබේවා කළ ප්‍රාර්ථනා කරා. ඉති ඒකාලයේ අදකාල වගේම හිතින්න්නෙම ප්‍රර්ථනාවල් කරන්නේ ප්‍රාර්ථනාවක් කරනකොට ශබ්දනගා තමයි ප්‍රාර්ථනාව කරන්නේ ති මේ පොඩි හාමුදුරකරු ප්‍රාර්ථනාව ලොක හාමුරුව ටැහවුණ ලොකහාහමුදුරු කල්පනා කරා තිබ මේ පොඩිහාමුදුර ප්‍රාර්ථනාව කර කුණුටික ගිහින්දාපු පිනෙං කොුණුටික ගිහින්දාවෝ පිනෙන් මටමින්නි මේ පාර්ථන විිට්වේවා කරතන පාර්ථනාව කරේ ලොකුහාමුදුරු කල්පනා කරා ති මේ පොඩි නම කුණුටික ගිහින්දාල පිනින් ඔහම ප්‍රාර්ථනාවක් කරන අතුගාපු මටකොච්චර පිනක් තියෙනවද කියලා ලොකු හාමුදුරුවෝ උන්වහසේ අතගාපු පිනැ සහිපත් කළ ප්‍රාර්ථනා කරා ඒ රල වැල්ලට විල්ල නවති නො වගේ ඔහු නගන ඒ ප්‍රශ්නවලට ඔහුගේ ප්‍රශ්න බිධගන්න පුළුවන් වෙන විදිට ඒවාදයන් බිඳින පුළුවන් වෙන විදියට උත්තර දෙන්න මට ප්‍රඥාව ලැබේවා කළ ප්‍රාර්ථනා කරා. අර රල එකපිට එකපට රල එනෝ වගේ ප්‍රශ්නහන ලැබයවා කියලා පොඩි හාමුදුරුව කල් ප්‍රාර්ථනා කරා ලොකොහාමුදුර ප්‍රාර්ථනා කරා ඒ රවිල් වැල්ලට ඇවිල්ලා වැල්ලෙ අතර වෙනු වගේ මට එදාට ඔහුගේ ප්‍රශ්න බිඳලා ඒවාදය දුරුකරනම පිළිතුර දෙන මට ප්‍රඥාව ලැබේවා කළ ප්‍රාර්ථනා කරා. තිං ඒ පොඩි හාමුදුරුවෝ තමයි මිළිදුරයිතුමා ලොකු හාමුදුරෝ තමයි නාගසේන මහරහතන් වහන්සේ. එදොරද මිලිදුරයිතුමා ඒ කාලේ මහරහතන් වහන්සේලාගෙන් ගිහිල ප්‍රශ්ණහන්නේ ති කෝටි සීක් බහරහතන් අහසේ එක තැක වැඩඉදල තියෙනවා ඒ කෝටි සීයම ගිහිල්ල තමයි මේ බ්‍රක්්මොලෝකයේ හිටපුමිනාගසේන හාමුදුරුවන් ටරාධනා කරන්නේ ස්වාමිනිි මේ කාලෙමි සාසනීලුක අරබුදයක් ඇවල තියෙනවා. මිති්‍යාදුෘෂ්ටික රජෙක්වඉල්ලා බොහෝ දෙනාගේ ප්‍රඥාවට අභියෝග කරමින් ප්‍රශ්න හනවා. උබහන්සේ පැමිණිලා විසඳන්න කියලා ති බ්‍රහ්මයට ආරාධනා කරනවා ඊට පසේ තමයි ආරාධනාවෙන් ප්‍රක්්ඥයක් අනුසලෝකෙට එන්නේ ති අන්න ඒ වගේ තමයි මම මේ උදාහරණ කහිපයක් කිව්වේ මේ රේවත හාමුදුරම කරපු දේ රේවතම හරහතන් වහන්සේ තිස්සකන බ්‍රක්්මියට ම ගිහි කියන්නේ මේ මේ අරබුද විසඳන්න කියලා ඒ තිස්ස කියන බ්‍රක්්මයක් කියන්නේ සංසාරය අත්ති විශේෂම පාරමිතා පුරප කෙනින් ඒගේ තම ඉළඟට අපි කතා කර නොමේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන ඒත්තිහෙමයි සංගමිත්තා මහරහත්තරණය ගැෙන ඒත්තිහෙමයි. උන්වහන්සෙල්ල කියල කියන්නේ මේ අත්ති විශේෂයේම පාරමිතා පුරුපපු පිරිසක් ශාසනමිෙනුවින්. ති අන්න එවැනි පිරිසකට විතරයි ඒවගේ කැපකිරීම් කරන්නපුොළුවන්. ජපි හරියට සිල් රැකලා මේ ප්‍රතිපදාව හරියට පෙරුලා ඇත්තට මපිත් ප්‍රාර්ථනා කරනමනං වර්තමානත් ධර්මය සම්බන්ධින් විධ ගැටුළු තියෙනවනි. හැබැයිති හරියට සම්මාධිත්්ටික වෙන්න ඕන. හරියට සම්මාධිත්්‍යික වෙලාපිට පාර්ථනවල් කරන්න පුළුවන්නන් ඇත්තට මේ ඒ වෙනුවෙන් පාරමිතා පොරපෝ මහ පොන්‍යවන්තිය ඕන තරම් පින්වතුනනි දවල්ලෝවල ්‍රක්්ලෝ කොල ලැති. උන්වහන්සෙලේ කාන්තෙම අපේ ඒ වචනයට ගරු කරලා මේ මනුෂෂුලෝක ඇවිල්ලා. මේ ශාසනය බීරගෙන. මේ ශාසනය තුළ නැවත නැවත මහරහතන් වහන්සේලා මාර්ගඵල ලාබීන් බිහි කරලා. බහුලොව මාර්ගඵල ලාබීින් බිහිවන පරිසරයක්. නිර්මාණය කරන්නට උන්වහන්සලට හැකි වී. තැපිත් ප්‍රාර්ථනා කරන මේකම තමයි.කො අපිට කරන්න පුලන් හාසනික සේවේ මේ කරන්නේ බොහෝ භික්ෂූරණ හන්සල පිරිසාක් ේවෙනුවෙන් කැපොවෙලයි නොවර්තමාන මේ ශාසනය නිවැරදිවරැකගෙන යන්න ති නමුත්තතිගේ ශක්තිය ප්‍රමාණවත් මදි මහිතන්නේ අපේ තිතින් සංසාරයේ පිංවල පාරමිතාාවල අඩු පාඩුකන් ඇති නො අපට පුළුවන්නං මේක සම්මාධිත්්‍යෙක වෙලා හරියට ප්‍රාර්ථනාව කරන්න ති කාන්තිමේ එවැනි කාරණාවක් අනාගතිතුල ඇතිවී අපපත් පැතු මේේකම තමයි තෙමන අප අද්ද මේ කාරණාමතික නිමාවට පත් කරනවා දිය අවසංකරේ රේවත මහරහතන් වහන්සේ දෙවන ධර්ම සංඝානයිවර වෙලා බලන්න වනාගතියායයිකවද මේ ශාසනය කරර්බුදධිය ඇති වෙන්නේ තු බලණ උන්වහන්සේල මේ ශසනය කෙළවර වෙනකාම බලන විදිියඒ බල උන්වහන්සේ වන දකිවා මනිමේ කාල්ලෙ මේ ආර්බුද්ධයක් ඇති වෙනවා ජපිය අර්බුදගෙන් ලබන සති සාකච්ඡා කරමු ඒකට විසඳන්න පුලන් සුදුස කෞද කියල බලදදිි තමයි දකින්නේ තිස්ස කියෙන බ්‍රක්්මය දෙං ඒ බ්‍රක්්මියයට විශේෂය මාරාධනාකරපු හේතුව පෙන්නල් දෙන්න නිසාතමයි මේ අර කාරණාටික මං උදාහරණ වශයෙන් දැක්කු වේ. ති තිස බ්‍රහ්මයන් සමයි මනුසුලෝකට විිල්ල මේ ධර්මී ගෙන ගන්නේ. කැපේ කාරණනාටික, තුන්වෙනි ධර්ම සංගායනවිදී මොකක් ධර්බුද්ධී ඇතිවුුණේ. තින් ඒ අ බුදේ විසඳුවයි කොහොමද තිස බ්‍රක්්මය විල කිය කාරණාව ල්ටි. අපි එදාට සාකච්ඡා කරම ලබන සති දේශනාව තුළ එමන අදට අපි දේශනාව නි මාට පත් කරනවා රැස් කරගත් උදාර කුසලානි සංස් ධර්මියන්ගේ බලෙයින් ධර්ම ශ්‍රාවක පින් අත් හැම දෙනාටම අපි පින් අනමෝදන් කරනවා නෙත් නා ලිකාව කියලෙකට අප ඩිතර මතක් කරන්නේ මේ ධර්මවෙනිිය මෑතකාලෙහි බොහෝ දෙනෙකුට සනිවේදිනයක් කරන්න පුළුවන් හොඳ මාධ්‍යයක් අපැි බොහෝ දහම් කරුණු මේ මාධ්‍ය තුළින් දේශනා කරලා තියෙනවා නිතර මතක් කරන්නේ එක නොෙක් නොෙක් තැක්වයන කොට අපටඒ කාරණ හරියට අහන්න දකින ලැබෙනවා අපටත් ඇත්තරට බොහම සතුට වන්න පුළුවන් කාරණාව තියනි සාපේ පින්වතුනුත් මේ දේශනාවර්ශ්‍රවනය කරනවා තික හැම පිනක්ම මෙත්නාලිකාවි සභාපතිතුමාන්ටත් සාමාන අධිකාර්තුමාන්ටත් ඒවගේ මේ සඳහා පිටිුපස්සෙන් ඉඳදගෙන විශාල ශක්තියක් වෙලා කටයුතු කරන මෙ පටිගත කරන මේවා නිර්මාණය කරන තිගේ කණ්ඩායමක් කින්නවා ති නාටම අපි පින් අනුමෝදං කරමු ඒ හැමදිනාටමමී සියලු පින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාටම මේ ජීවිතය සලු යහපොතුදා වේවා සසර ජීවිතය සුවපත් කරගන්නට මේ පින් අනුමෝදැන් වේවා ඒවාගේම ළගාකරගතු සීියලු පින් ඔබා පැහැමදිනාටමත් අඩුවක් නැතු අනුමෝදන් වේවා ඔබ පැහැමදිනාටමත් කටිම කාල්ලයකින් පාසු මාකාරෙන් සුක සහගත ප්‍රතිපදාවින් උතුම් චතුරාර සත්‍ය ධර්මාව බෝධ කරගන්නට මේ පිඩ පාරමි ධර්මයක්ම බේවායි සාධෝ 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 කියාපි ප්‍රාර්ථනා කරගමු ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුഞඥන්තගනුමෝදිත්වා චිරන්රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්ਖන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාාවකං.